තිස්සක ඌර්තේක කෝණ අර්ධ ඌර්තේ කෝණේ ඍජු කෝණයක් වේ කියලා ප්‍රමේයක් තියෙනවා. අර්ධ ඌර්තේ කියන්නේ ඌර්තේකින් භාගයක්. කියන්නේ විස්කාම්භය හරහා මේ විදිහට රැඳොත් මේ කෝණේ ඍජු කෝණයක් වෙනවා, අංශ 90ක් වෙනවා. x1 කියලා මුලින්ම මේ අංශ 90ක් කියලා ලියාගනිමු. ACB අංශ 90ක් වෙනවා. හේතුව තමයි අර්ධ වෘත්තයක කෝණයේ ඍජු කෝණයක් වේ. මේ කෝණ තුන එකතු 180ක් වෙන්න ඕනේ නේ. x ට 30යි 90යි එකතු කරාම 180ට සමාන වෙන්න ඕනි. හේතුව ලියන්නේ මේ විදිහට. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු 180ක් වේ. 30යි 90යි එකතු කරාම 120යි සමාන වෙනවා 180ට. පැති දෙකෙන්ම 120 අඩු කරන්න ඕනි. එකසිය විසක් අඩු කරාම x ඉතිරි වෙනවා. 180ෙන් 120ක් අඩු කරාම 60යි. x වල උත්තර එනවා 60යි කියලා. ඊළඟ එක මේක x නම් මේකත් x වෙන්න ඕනේ. හේතුව ඇයි? ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. මේක දත්තයේ විදිහට ලියනවා. AC සමානයි CB. දත්තය ත්‍රිකෝණයක සමාන පාදවල සම්මුඛ කෝණ සමානයි. ඒ නිසා ලිය හැකි CAB සමානයි. මේක ඇවිල්ලා CBA. ඒ නිසා CAB කියන්නේ x. දැන් මේක ඇවිල්ලා අර්ධ වෘත්තයේ කෝණයක 90ක් වෙනවා, ඍජු කෝණයක් වෙනවා. එනිසා ACB 90ක් වෙනවා. ACB කෝණය සමානයි අංශ 90යි. හේතුව ඉදිරිය ලියන්නේ අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. දැන් x ඒවා දෙකයි 90 එකතු කරාම 180ට සමාන වෙන්න ඕනේ. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු 180ක් නිසා x ධන x ධන 90 සමානයි 180. x ට x එකතු කරාම 2යි x ධන 90 සමානයි 180. ධන 90 නැති කරන්න ඍණ 90ක් පැති දෙකටම දාන්න ඕනි. අනුවේ 90ක් අඩු කරාම 2යි x ඉතිරි වෙනවා. 180ෙන් 90ක් අඩු කරාම 90යි. මෙතන ගුණ කිරීම දෙක තියෙන. ගුණ කිරීම දෙකේ ප්‍රතිවිරුද්ධ දේ බෙදීම දෙක. x 92කින් බෙදුවාම 45යි. x සමානයි අංශක 45 කියලා උත්තර එනවා. රොමිලකන් තුන x වල අගේ හොයන්න ඕනි. AC සමානයි CD. එක දන්නවනි දත්තය දීලා තියෙන එක දත්තය. සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. මේ ලොකු ත්‍රිකෝණේ ගත්තොත් මේ පාදයට සම්මුඛ මේ කෝණයට, මේ පාදයට මේ සම්මුඛ මේ කෝණය සමාන වෙන්න ඕනි. එනිසා අපිට දැම්ම හැකි DAC සමානයි. එම නිසා DAC සමානයි ADC. ත්‍රිකෝණයක සමාන පාදවල සම්මුඛ කෝණ කියලා හේතුව ලියනවා. මේ කෝණය අංශක 90යි. මොකද අර්ධ වෘත්තයේ කෝණය අංශක 90ක් වෙනවා, ඍජු කෝණයක් වෙනවා. ABC සමානයි අංශක 90යි කියලා දානවා. හේතුව අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. ඒ නිසාම මේකත් අංශක 90ක් වෙන්න ඕනේ. මොකද මේ දෙක එකතු 180ක් වෙන්න එපැයි. ඒ නිසා CBD අංශක 90ක් වේ කියලා දාන්න පුළුවන්. එම නිසා CBD අංශක 90යි. හේතුව දාන්නේ සරල රේඛාවක් මත බද්ධ කෝණ. මත බද්ධ කෝණ. දැන් මේ කෝණයගේ හොයාගත්තොත් මේකට සමාන වෙනවා. මේක හොයාගන්න පුළුවන් එතකොට. තාපි මොකද කරන්නේ? මේක හොයාගන්න කොහොමද? මේ පොඩි ත්‍රිකෝණේ ගත්තොත්
මේ කෝණේ මේ කෝණේ මේ කෝණේ එකතුව 180ක් වෙන්න ඕනේ. මේක 90යි මේක 60යි. නම් මේ කෝණේ ගත්තොත් CAB කෝණය. CAB ධන 60 ධන 90 සමානයි 180. CAB 90ට 8ක් එකතු කරාම 150යි සමානයි 180. පැති දෙකෙන්ම 150 අඩු කරලා දාන්න ඕනි. එකසිය පණක් අඩු කරනවා. එතකොට CAB සමානයි අංශක 30යි කියලා එනවා. CAB අංශක 30යි. ඒ කියන්නේ මේක 30යි. එක 30 නම් මේකත් 30යි නේ. එම නිසා ADC නැත්නම් BDC අංශක 30යි කියලා දාගන්න පුළුවන්. එම නිසා BDC සමානයි 30යි. BDC කිය මේකට. දැන් x වන්නපැයි මේක 90යි නේ. මේක 30යි. මේක x. තුනේ එකතු 180ක් වෙන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180ක් නිසා. එනිසා අපි දානවා x ධන 90 ධන 30 සමානයි 180. x ධන 90ට 30 එකතු කරාම 120යි. x ධන 120 පැති දෙකෙන් 120 අඩු කරන්න ඕනි. මෙතන x ඉතිරි වෙනවා 180 120 අඩු කරාම 60යි. x සමානයි අංශක 60යි කියලා උත්තරේ එනවා. ඊළඟ එක මේක අංශක 90යි. හේතුව මේක අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්ති කෝණේ අංශක 90යි. එනිසා දානවා DAB සමානයි අංශක 90යි. හේතුව අර්ධ වෘත්තයේ කෝණේ ඍජු කෝණයක් වේ. දැන් මේ කෝණේ යගේ හොයාගත්තා කියන්නේ මේකයි 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 එකතු කරාම මේක ත්‍රිකෝණයක් 180ක් වෙන්න ඕනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. එහෙනම් ADB ධන ADB ධන 90 ධන 50 සමානයි 180යි. ADB ධන 90ට 50ක් එකතු කරාම 140 සමානයි 180. පැති දෙකෙන් 140 අඩු කරලා දාන්න ඕනි. කසිය 40ක් අඩු කරමු. එතකොට ADB ඉතිරි වෙනවා මේ පැත්තේ. මෙහ 180ෙන් 140ක් අඩු කරාම 40යි. අංශක 40යි කියලා එනවා. ADB. දැන් මේ ADB ACB ගතොත් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණය නිසා මේකට මේක සමාන වෙන්න ඕනි. ADBට ACB සමානයි. ACB සමානයි ADB. හේතු විතර ලියන්නේ වෘත්තයකම ඛණ්ඩයේ කෝණ නිසා කෝණ සමානයි. ADB 40යි නේ. නැහ ACB කියන්නේ x x සමානයි 40යි කියලා දාගන්න පුළුවන්. මේ දේ තමයි උත්තර ටික එන්නේ. රොමිලකම් පහ මේ දෙකම මේක විස්කම්බයන්නේ. මේකත් අර්ධ වෘත්තේ කෝණයක්. මේකත් අර්ධ වෘත්තේ කෝණය. එතකොට මේ දෙකේම අංශක 90ක් වෙනවා. අර්ධ වෘත්තේ කෝණේ ඍජු කෝණයක් වෙයි. එතකොට මේකයි ADC කෝණය සමානයි අංශක 90. මේකයි ABC කෝණය සමානයි ඒත් අංශක 90. දැන් මේ කෝණ හතර එකතුව 308ක් වෙන්න ඕනේ මේක චතුරස්‍රයක් නිසා. එහෙනම් x ධන 90 ධන 110 ධන 90 සමාන වෙනවා 308ට. x ධන 90 ධන 110 ධන 90 සමානයි 308. x ධන 90 110 200යි. 200ට 90 එකතු කරාම 290යි. සමානයි 308. පැති දෙකෙන්ම 290 අඩු කරලා දාන්න ඕනි. මේ වැද්දේ x ඉතිරි වෙනවා. මෙහි 308 න් 90ක් අඩු කරන්න. එතකොට 70යි එන්නේ. අංශක 70 කියලා උත්තරේ එනවා.